ලියන මාතෘකාව දෛශිකයක් විභේදනය කරන ක්‍රමය. දෛශිකයක් විභේදනය කරන ක්‍රමය. මාතෘකාව දෛශිකයක් විභේදනය කරන ක්‍රමය. दैशिक विभेदने क्रम याम किसी दैशिक सामंत्र बद्धपादर विशाल दिशा लभिन कौद यागे वेदने संरचक दीयति दैशिक मेयागे समांतराश्रय निर्माण करो मेयागे बद्धपाद मगिन लभ्य विभेदन सारे लोकनामं विभेदन की नमुत बलन मेदीयति दैशिके विकर्ण्येन परिधि राष्ट्रीय දැන් දී ඇති දෛශික විකර්ණයන පරිදි සමාන්තර ආශ්‍ර එකකට වඩා වැඩි සංඛ්‍යාවක් අඳින්න පුළුවන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් අඳින්න පුළුවන් එහෙනම් පුතේ මෙයා එකම දෛශිකයේ සඳහා විභේද සමච්චක ඉතා විශාල ගණනක් අඳින්න පුළුවන් සාමාන්‍ය උක කම්පියුටර් එක අපි ඔය දැන් ප්ලොට් කරොත් ප්‍රස්තාරගත කර කම්පියුටර් එක මේක ලස්සන නිකන් අර මෙහෙම අර विभेदन संरचक देहकड़ा विशाल समांतराश्रय लभिन संरचक आनत आनते अंशक पुलवांग එතකොට මෙයාගේ මේ ආනත ටිකක් ලැබෙයි. දැන් මෙතන ආනත ගොඩාක් ලැබුණා. දැන් මේ ආනතේව ලැබුණාට අපිට මෙවා ප්‍රයෝජනයක් ගන්න බෑනේ. දැන් එකිනෙකට ලම්බක දෙකක් ලැබුණා නම් අන්න ඒක අපිට වඩා ප්‍රයෝජනවත්. එකිනෙකට ලම්බක දෙකක් ගත්තා. ඒ නිසා අපි උත්තර කරන්නේ මේ දී ඇති දෛශිකය විකර්ණය වෙන පරිදි මේ සමාන්තරාශ්‍රය නිර්මාණය කරන වෙනුවට සමාන්තරාශ්‍රයේ ගුණ තියෙන මේ ඍජුකෝණාශ්‍රයක් ගත්තොත් ඍජුකෝණාශ්‍රයේ තියෙන ලක්ෂණය තමයි දැන් සමාන්තරාශ්‍රයේ බද්ධපාද ගත්තොත් එහෙම බද්ධපාද එකිනෙකට ආන්තයිනේ ඍජුකෝණාශ්‍රයේ බද්ධපාද එකිනෙකට ලම්බකයිනේ එහෙනම් අපිට දැන් මේ දී ඇති දෛශිකය විකර්ණින් ප්‍රති ඍජුකෝණාශ්‍රය ඇඳගත්තු ආන් එකිනෙකට ලම්බක විභේදන සමච්චය ගන්න තිබුණා ඒක ඊට වඩා ඵලදායි ඒ නිසා අපි මේ සමාන්තරාස නිර්මාණය කරන වෙනුවට ඊළඟට නිර්මාණය කරනවා එහෙනම් කවුද මෙයා ඍජුකෝණාශ්‍ර නිර්මාණය කරනවා ඊට පස්සේ අපි ඒකෙන් තව ක්‍රමයක් අපි යොදා ගන්නවා ඔක තමයි මූලික සංකල්ප මූලික සංකල්ප ප්‍රතිපදේ නිකන් ඔය යාන්ත්‍රිකෝක ගියර දෙන්න පුළුවන් f cos theta f sin theta කියලා පොඩි කෙටි ක්‍රමයක් අන්තිමට එනවා ඒ කෙටි ක්‍රමයක අතර අදහස නැහැ लोकतने गाना गाना हिरे
මැස් කරන කට්ටියට මේක ඇවිල්ලා තනි කර අර ටූල් එක වගේ තමයි. ඒ කියන්නේ අර වාහනයක් තියෙන කෙනෙකුට හුක් කානම කළොත් එහෙම නේද? අත වාහනයක් තියෙන වාහනේ ඩ්‍රයිවිං ස්ටීරින් වීල් එකක් නැතුනොත් වාහනේ කොච්චර හොඳ වුණත් එලවන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මැස් කරන කට්ටියගේ ඇප්ලයිඩ් මැත්ස් වල ටූල් එක තමයි විභේදනය. ඒක නැතුව මොනවත් කරන්න බෑ. වාහනේ කොච්චර කෝටි ගාණක් කරනත් නැත්නම් ස්ටීල් වීල් එකක් නැත්නම් එලවන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මේක. ෆිසික්ස් වලත් එහෙමයි. ෆිසික්ස් වල අපිට හැම පාඩමකට අවශ්‍ය වෙන ටූල් එකක් තමයි මොකද දෙකක් ත්‍රිකෝණමිතිය. ඒක අපි දැන් ටිකක් කරා. අනිත් එක මේ විභේදන ක්‍රමය. ලියන්න මම කිව්වේ රයිෂිකක් විභේදන ක්‍රමය. නේද? ලියන්න. එනම් දී යති රයිෂිකයක් විකර්ණේ වන පරි විකර්ණේ වන පරි සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කළොත් අනුරූප බද්ධ පාද මගේ අනුරූප බද්ධ පාද මගේ ලැබෙන්නේ විභේදන සංරචකයි කියලා උපේ මෙයා ඵලයෙන් රූප සරහන දක්ව ගන්න මෙයයි මෙයයි විතර මෙයයි මෙයයි විතර මෙයා දිපපා මේ දෙන්න එක දැක් ගන්න එක प्रतिपल प्रतिपल එහෙම පුතේ මේ සයන්ස් සබ්ජෙක්ට් ටිකක් අමාරුයි. අර දැන් එහෙම කරගන්න බැරි කෙනෙක් සඳහා කමන්නේ නැති කර. සිග්නල් නැතිම කෝල් එකක් ගන්නවත් බැරි සිග්නල් මට්ටම තිබ්බොත් ඉතින් යාට කරන්න දෙයක් නැහැ. සිග්නල් කොහෙන් හොයා ගන්නද? ටවර් එකක් ගහ ගන්නද? අපේ ගියවුද අපේ ළමේ රුපියල් 35000ක් දීලා ගැහුවා. මේ ඩයලොග් වලට දීලා ඩයලොග් නෙමෙයි අර සබ් කරන කෙනෙකුට දීලා ගැහුවා මං හිතන්නේ ලොකු උස කනුවක්. කණුවක් ගහලා ඒකේ සිග්නල් ලාගෙන තමයි ළමයි ඔන්ලයින් පන්ති ආවේ. ඒ ළමයි හොඳට පාස් වුණායි. ලියාර්ථික හැකියාවක් තිබෙන නිසා ඒ ළමයි කොහොම හරි ඒක ඒ පැත්‍රම සිග්නල් නැහැ. මේ ළමයි කොහොම හරි ඔන්ලයින් හදාගෙන නේ ආවා විභාගෙත් පාස් වුණා. මේ ක්‍රමයේදී පුදු සාර්ථක يعني ගුරුවරයත් එක්ක සාමාන්‍ය පන්ති හිටියා වගේ එතන වෙනස වෙලා තියෙනවා නේද අර පොට්ටි කරන් පන්ති රාපණ තියෙකයි නේද දෙකල් සමාජයක් පන්ති ආපන තුක සරමක් කරේ නම් ඉන්න පුළුවන් නේද ප්‍රශ්නයක් නැහැ ඒක විතරයි වැඩ කරන ප්‍රමාණයද පුතේ හරි නේද दीयति दायशिक
दीयति दैशिके विकर्णेन परे समांतराश्रय इता विशाल गणना इता विशाल गणना एंडी हैक एविटर दिए थी दायश के आप सलाह दिए थी दायश के आप सलाह दिए थी दायश के आप सलाह विभेदन सामाजिक इतना विशाल करना पहात पर लबागत है कर पहात पर की लबागत है कर खेला මේක මුදේ රූප සරණ අඳගන්න මේක මේ පාට තුනකින් අඳගන්න දැන් මම ගාර පාට තුනක් වංගාව නැහැ මම මේ කළු පැහැනේ මම ලියන්න නැත්තම් අර ස්ක්‍රීන් එකේ පේන්නේ නැති නිසා මේ ඕගොල්ලෝ මේක රතු නිල් පාට රතු පාට කළු පාට වගේ තුනකින් අඳගන්න. ඒතර විභේද සමච්ච ගොඩක් වෙනවා. ඕන තව දින පුළුවන් මේක මෙහෙම අලිපත්‍ර අඳින්නත් පුළුවන්. හරි. දැන් තුනක් අඳගන්න. इधर आए
ඉවර කට්ටිය අත උස්සන්නකෝ. හරි අත්කතිය තවසන්න right දැන් එනකොට අපිට දැන් ප්‍රශ්නයක් එනවා දැන් මේ දෛශික එකිනෙකට ආනත නිසා අපිට ප්‍රයෝජනයක් ගන්න බෑනේ ඒ නිසා මේ දී ඇති දෛශිකය විකාරණයන පරිදි සමාන ත්‍රාස්ත්‍රයක් නිර්මාණය කරන වෙනුවට ඍජුකෝණාශ්‍රයක් නිර්මාණය කරොත් එකිනෙකට ලම්බක විභේදන සංරචක ගන්න පුළුවන් ඒක අපිට වඩාත් පහසුයි දෙය නැති වාක්‍යයක් වෙනවා නමුත් දී ඇති දෛශික සමාන රාෂ්ට්‍රය නිර්මාණය කළ විට ලැබෙන්නේ එකිනෙකට ආනත දෛශික දෙකකි ඒවා භාවිතය අපහසුය ඒවා භාවිතය අපහසුයි එබැවින් දී ඇති දෛශිකය විකර්ණයන පරිදි දීඇති දෛශිකය විකර්ණයෙන් පරි සමාන්ත්‍රාශ්‍රය වෙනුවට සමාන්තරාශ්‍රයම ගුණ ඇති සමාන්තරාශ්‍රය වෙනුවට සමාන්තරාශ්‍රයම ගුණ ඇති ඍජුකෝණාශ්‍රයක් නිර්මාණය කළොත් එකිනෙකට ලාම්භක විභේදන සංරචක දෙකක් ලබාගත හැකි ඒ කියන්නේ වෙන මෙහෙම මේක තමයි දෛශිකය මෙන්න මේ දෛශිකය
විකර්ණයෙන් පරිදි මම අදිනවා ඍජුකෝණාශ්‍රය ඍජුකෝණාශ්‍රය මේ වගේ දැන් මෙන්න ආව එකිනෙකට ලම්බක සංරචක දෙක දැන් මේ ආවේ එකිනෙකට ලම්බක විභේදන සංරචක දැන් මෙයාට කොහොමද x අක්ෂය හා y අක්ෂය ඔස්සේ තියෙනා වගේ නේද දැන් අපි අර ගත්තේ දෛශික දෙක එකිනෙකට සමාන්තර අවස්ථා ලම්බක අවස්ථාවේ සම්ප්‍රේක්ත ගත්තේ r වර්ග සමාන x වර්ග දන y වර්ග අන්න ඒ වගේ අවස්ථාවක් ඒ නිසා මෙව අපිට අධ්‍යයනය කරන්න පහසුයි හැබැයි මේක නම් මේ දෛශිකේ මේ දෛශිකයේ විකර්ණයන පරිදි ඍජුකෝණාශ්‍රත්තේ ගොඩක් අදින්න පුළුවන් මේ ආව එකක් තව එකක් මෙහෙම ගන්න බාන් කල්පනා කර ගන්න එහෙම අදින්න බැරි දෙයක් එකක් පුළුවන් නේ ඊට පස්සේ තව එකක් මෙහෙමත් පුළුවන් मूल देख तमाम मेहमानी इलाग देख तमाम मेहमान इलाग देख तमाम मेहमान मेको मेकिन लाभ ऐना दिए दैश के विकार नहीं पारे रुजुकोण आश्रद गुड़ाक का दिन बोलिए गुड़ाक करांगे डाकने එහෙනම් අපිට දෙකක් විතරක් ඕන. අන්න ඒකට අපි ගන්නවා සම්මත ක්‍රමයක්. මෙන්න මේක අපි කියනවා දෛශිකයක් විවේදිනේ කරන සම්මත ක්‍රමය කියලා අපි කියනවා. අර ගේ සතිය පුදී කලින් සතිය මම ත්‍රිකෝණමිතිය ගන්නේ ඌවට ඕන නිසා. ඒව නැතුව මේවා කරන්න ආවනම් ඉතින් ආපහු මූණකට සමතලා කරගෙන යනවා. තේරෙන්නේ නැහැ කියලා. එහෙම නැහැ. දැන් තේරෙනවා ත්‍රිකෝණමිතියත් යම් ප්‍රමාණයක් කරලා තියෙන නිසා. හරි? පුතේ මම වාක්‍යයක් කිව්වද ත්‍රිකෝණාශ්‍රයක් නිර්මාණය කළ හැකිය කියලා කිව්ව නේද? කිව්ව නේද වාක්‍යය? රයිට්. මේක ඇඳ ගන්න. ඇඳලා රූල් 3ක් තියලා මේකත් ඇඳ ගන්න. නැත්නම් මට වෙලා බැලන්ස් කරගන්න. එතලා මේක ඇඳලා රූල් 3ක් තියලා මේකත් ඇඳ ගන්න බං.
මැදි ලියන්න පුතේ අර ඉර තියපු තැනින් නමුත් දීයති දෛශිකේ අර රූල් තුනක් තියන්න කිව්වනේ නමුත් දීයති දෛශිකේ විකර්ණයෙන් පරිදි ऋचिकोणाश्रम एककट वडा वेडी गणना एदिए है कि එකිනෙකට ලම්බක විභේදන සංරචක ඉතා විශාල ගණනක් ඉතා විශාල ගණනක් लवी है कर सारी ये तो उनको जैसे आप इतने मुझे विभेद समझते को गुड़ा खाम उनको तेरा क्या नहीं आप इतने उन्हें देखा ही नहीं ऐ नहीं सा दिए थी दायित्व क्या हरी एटम एक ही निकट लाभ बको विभेद समझते को देखा लेबल पारी थी विभेद नहीं करेगा ऐ नहीं सा අපි එකට ගන්නවා සම්මත ක්‍රමයක්. ඒ සම්මත ක්‍රමේ තමයි මෙයාගේ දීයති විකර්ණය. දීයති දෛශිකය විකර්ණයෙන් පරිදි. එහි බද්ධ පාද x සහ y අක්ෂ මත ලැබෙන පරිදි ඍජු කෝණාශ්‍රයක් නිර්මාණය කරනවා. ඒ ඍජු කෝණාශ්‍රයේ බද්ධ පාද දෙකෙන් ලැබෙන්නේ එකමක විභේදන සරජක යුගලයක් විතරයි. ඒකෙන් අපිට අවශ්‍ය කාර්ය කරගන්න පුළුවන්. යටි දෙයන්ට විදි මේ රූප සරහණය ඇති. එබැවි. එබැවි. දීයති දෛශිකය. දීයති දෛශිකය. විකර්ණය වන පරිදි ආ. විකර්ණය වන පරිදි ऋचिकोणाश्रय निर्माण कर एक विभेदन संरचक युगलया लेबिन पारिधि लेबिन पारिधि සම්මත ක්‍රමයක් භාවිතා කර භාවිතා කර මෙය දෛශිකයක් විභේදනය කරන සම්මත ක්‍රමයක් मैं दैशिकया विभेदने के में सामर्थ्य प्रमेय ऐसा कोट मैं तेरे दैशिकया विभेदने करना सामर्थ्य प्रमेय मैंने बोले दैशिकया के विभेदने के लिए सामर्थ्य प्रमेय මේ සම්මත ක්‍රමයේදී අපි ගන්නා අපේ සම්මත xy කණ්ඩායම් පද්ධතිය මේ තියෙන x අක්ෂය
මේ තියෙන්නේ වයි අක්ෂය මේ තියෙන ඔය කියන දායිශිකය කියන්නේ F කියලා දැන් මොකද කරන්නේ මේ F කියන දායිශිකයේ විකර්ණයන පරිදි ඒ බද්ධ පාද x සහ y අක්ෂ මත ලැබෙන පරිදි මම ඍජු කෝණ ආශ්‍රයයක් නිර්මාණය කරොත් මට හරියටම ලැබෙන්නේ එකම එක ඍජු කෝණ ආශ්‍රයයක් විතරයි. ඇයි ඒ? මෙයා O නම් මෙයා A නම් මෙයා B නම් මෙයා C නම් බලන්න මෙයාගේ F කියන දායිශිකය විකර්ණ වෙන්නත් ඕනේ. එහි බද්ධ පාද x සහ y අක්ෂ මත ලැබෙන්නත් ඕනේ. එහෙම අද ගන්න පුළුවන් මොකද එකමක ඉමේජ් එකමක ඍජු කෝණ ආශ්‍රය නේද බලන්න. දැන් අපි මෙහෙම හැඩ වලට ගත්තොත් මෙහෙම හැඩ වලට මේකෙත් අදින්න පුළුවන්. මේම හැඩ වලට ගත්තට මෙයා අපිට ආපහු බද්ධ පාද x සහ y අක්ෂ මත එන පරිදි අපිට මෙයා විභේදනය කරගන්න බෑ නේද? දැන් කලින් අපි මෙහෙම රවුමට යන්න ඍජු කෝණාශ්‍රය ගොඩක් ඇන්දානේ. මෙතෙන්දී එහෙම ඍජු කෝණාශ්‍රය ගොඩක් අඳින්න පුළුවන්ද? මෙහෙම ගොඩක් අඳින්න බෑ. අඳින්න පුළුවන් එකම එක ඍජු කෝණාශ්‍රය. ඒ තමා එයාගේ බද්ධ පාද x සහ y අක්ෂ මතට ලැබෙන පරිදි අඳින්න ලබන ඍජු කෝණාශ්‍රය. එතකොට මෙයාට ලැබෙන්නේ හරියටම DF දායිශකයේ සඳහා විභේදන සංරචක දෙකයි. ඒ විභේදන සංරචක දෙක එකක් මේ x අක්ෂය ඔස්සේ තියෙනවා අනික කවුද මෙයා y අක්ෂය ඔස්සේ තියෙනවා. හිතන්නකෝ මෙන්න මෙයා θ කෝණය